ගුණුව තුන්වෙනි කාණ්ඩය. අපි මුලින් බලමු p ගුණුවේ මූල ද්‍රව්‍ය කියන්නේ මොනවද කියලා. ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියුවාම අවසානයේට p උපශක්ති මට්ටමට ඉලෙක්ට්‍රෝන පීඩන මූල ද්‍රව්‍ය තමයි p ගුණුවේ මූල ද්‍රව්‍ය කියන්නේ. p ගුණුවේ මූල ද්‍රව්‍ය කාණ්ඩ 6කට වෙන් කරන්න පුළුවන්. මේ තමයි ඒ කාණ්ඩ 6ේ මූල ද්‍රව්‍ය. මේකෙතර මූල ද්‍රව්‍ය 30ක් පමණ තියෙනවා. මේ තියෙන රතු පාටින් තියෙන ලෝහ අලෝහ වෙන් කරන පඩි පෙළ. මේකේ දකුණු පැත්තේ තියෙන අලෝහ, වම් පැත්තේ තියෙන ලෝහ. ඒ වගේම ජීවයේ පැවැත්මට වැදගත් මූලද්‍රව්‍ය රාශියක් මේ පීගොණුව තුළ අන්තර්ගත වෙනවා. ඔක්සිජන්, කාබන්, ක්ලෝරින්, ෆ්ලෝරින් වගේ මූලද්‍රව්‍ය. ඒ වගේම පෘථිවි කබල නිර්මාණයටත් මේ පීගොණුවේ මූලද්‍රව්‍ය විශාල දායකත්වයක් දක්වනවා. ඉතින් අද අපි අධ්‍යයනය කරන්නේ පීගොණුවේ මූලද්‍රව්‍ය වලින් තුන්වෙනි කාණ්ඩයේ මූල ද්‍රව්‍ය පිළිබඳව. ඉතින් අද අපි තුන්වෙනි කාණ්ඩයේ මූල ද්‍රව්‍ය ගැන කතා කරමු. තුන්වෙනි කාණ්ඩයේ කිව්වොත් මූලික මූල ද්‍රව්‍ය පහක් පිළිබඳව තමයි අපි කතා කරන්නේ. බෝරෝන්, ඇලුමිනියම්, ගැලියම්, ඉන්දියම්, තැල්ලියම්. අපි මේ මූල ද්‍රව්‍ය පහ මතක තියාගන්නේ බොනි ඇදලා ගත්ත ඉන්දියාවේ ටෙලිවිෂන් කියන විදිහට. එහෙම මතක තියා ගැනීම අපිට ප්‍රශ්න වලට එම් පිළිතුරු සපයන්න ලේසි වෙනවා. ඉතින් මේකේ පොදු විඤ්ඤාසයේ NH2NB1 සාමාන්‍ය සංයෝජතාව තුන දක්වන්නේ, ඔක්සිකරණ අවස්ථාව ධන තුන දක්වනවා. ඒ වගේම මේ ගැලියම් කියන මූල ද්‍රව්‍යයේ ද්‍රවාංකය ඉතා අඩුයි, සෙල්සියස් 34ක් පමණ වෙනවා. ඒ වගේම මේ බෝරෝන් අලෝහමය මූල ද්‍රව්‍යයක්. ඉතින් ප්‍රධාන සංයෝජතාව තුන තමයි දක්වන්නේ. ඒ වගේම ප්‍රධාන ඔක්සිකරණ අංකය -3. කාණ්ඩේ පහළට යනකොට නැෂ්ටිකාරෝපණය වැඩි. ඒ හින්දා ඔක්සිකරණ අංක පෙන්වීමේ හැකියාව අඩු වෙනවා. කාණ්ඩේ පහළට යනකොට සංයුජතාව 1 හා ඔක්සිකරණ අංකය -1 ප්‍රකට වීම සිදු වෙනවා. ඉතින් අපි තුන්වෙනි කාණ්ඩේ මූල රෝයින් සාමාන්‍ය අපි අධ්‍යයනය කරන්නේ බෝරෝන් හා ඇලුමිනියම් පිළිබඳව. අපේ විෂය නිර්දේශයට මේ මූල ද්‍රව්‍ය ගැන අධ්‍යයනය වැඩි නෑ. අපි ඉතින් බෝරෝන් හා ඇලුමිනියම් මූල ද්‍රව්‍ය පිළිබඳව අධ්‍යයනය කරමු. බෝරෝන් මූල ද්‍රව්‍ය දුර්ලභයි. ස්වභාවයේ ඉතා අඩුවෙන් හමු වෙන්නේ ස්වභාවයේ පවතින්නේ බෝරෝන් බොරැක්ස් විදියට. මේකේ මේ රසායනික සූත්‍ර නම් මතක තියාගන්න ඕනේ. බොරැක්ස් විදියට පවතිනයි කියලා මතක තියාගත්තාම ඇති. බොරැක්ස් වලින් ඒකේ ඔක්සයිඩය ගන්නවා. මේ බොරැක්ස් වල ඔක්සයිඩය ෆයිබර් ග්ලාස් හදන්න සාමාන්‍ය මේ ඔක්සයිඩය යොදා ගන්නවා. ඒ වගේම බෝරෝන් එක්ක කාබන් ප්‍රතික්‍රියා කරලා ලැබෙන මේක B4C3 නැෂ්ටික ප්‍රතික්‍රියා පාලනය කිරීමට ඒ කුටීරවල යොදා ගැනීම සිදු වෙනවා. ඒ වගේම මේ බෝරෝන් වල හදාගන්න මේ බෝරෝන් වල මේ ඔක්සි අම්ලය දැව ආරක්ෂිතයක් ලෙස යොදා ගන්න පුළුවන්. ඒක දැව ආරක්ෂණය සඳහා යොදා ගන්නවා. ඉතින් ඊළඟට අපිට මේ බෝරෝන් ගැන වැඩි කතා කරන්න දේ ඕනේ. ඒක ඒ අපි තුන්වෙනි කාණ්ඩයේ මූල ද්‍රව්‍යයෙන් වැදගත් මූල ද්‍රව්‍යයක් තමයි ඇලුමිනියම් කියන්නේ. ඇලුමිනියම් කියන්නේ අපි ඇලුමිනියම් පිළිබඳ අධ්‍යයනය කරමු. ඇලුමිනියම් කියන්නේ තුන්වෙනි කාණ්ඩේ තියෙන වැදගත්ම මූල ද්‍රව්‍ය කිව්වොත් නිවැරදි. ස්වභාවයේ පවතින ආකාරය ගැන කතා කරන්න කලින් මේ ඇලුමිනියම් කියන්නේ පෘථිවියේ තුන්වන ස්ථානයට පමණ තියෙන මූල ද්‍රව්‍ය. ඒ වගේම වැඩිම තියෙන ලෝහය. ඒ වගේම ස්වභාවයේ පවතින්නේ ෆෙල්ඩ්ස්පාර්, බෝක්සයිට්, ක්‍රියෝලයිට්, කොරොන්ඩම් විදියට තමයි ස්වභාවයේ පවතින්නේ. ඉතින් මේ කොරොන්ඩම් කියන එක ඉතා දුර්ලභයි. ඒ හින්දා මේක මැණික් දුර්ලභව තමයි දුර්ලභ හින්දා මැණික් විශේෂයක් විදියට සලකනවා. මේකට ෆෙරික් ඔක්සයිඩ්, ක්‍රෝමියම් ඔක්සයිඩ් අංශු මාත්‍ර එකතු කරොත් අපිට රතු කැට හා නිල් කැට කියන මැණික් හදා ගන්න පුළුවන්. ඒ වගේම අපිට බෝක්සයිඩ් වලින් තමයි සාමාන්‍යයෙන් ඇලුමිනියම් නිස්සාරණය සිදු කරන්නේ. ඒ වගේම ඇලුමිනියම් වල ಗುಣ කතා කරොත් සැහැල්ලුයි, විකාදනයට ඔරොත්තු දෙනවා. ඒ කියන්නේ ඇලුමිනියම් වාතයත් එක්ක ප්‍රතික්‍රියා කරලා සෑදෙන ඔක්සයිඩය නැවතත්
වාතයත් කියන්නේ තම තමන් ප්‍රතික්‍රියා කරන්නේ කියන්නේ ඒ හින්ද විකාදෙනට ඍතු වෙනවා කියන්නේ. ඒ වගේම විද්‍යුත් සන්නායකයි තහඩු හදන්න පුළුවන් වගේ විශේෂ ගුණ තියෙනවා. ඒ හින්ද ඇලුමිනියම් සමරන්නේ ඇලුමිනියම් වල ප්‍රයෝජන කිව්වොත් දොර ජනෙල් හදන්න යොදා ගන්නවා ඇලුමිනියම්. ඒ වගේම විෂ රහිතයි. ඒ හින්ද අපි සාමාන්‍යයෙන් ආහාර සහිත ආහාර පිළියෙල කරන් ගන්න බඳු ඇලුමිනියම්. ඒ වගේම මිශ්‍ර ලෝහ හදන්න ගන්නවා. ගුවන් යාන සෑදීමටත් අපිට මේ ඇලුමිනියම් සහිත මිශ්‍ර ලෝහ යොදා ගන්න පුළුවන්. ඉතින් අපි මේ ඇලුමිනියම් කියන එක ගත්තොත් ඇලුමිනියම් කියන්නේ උභයගුණී මූල ද්‍රව්‍යයක්. උභයගුණී මූල ද්‍රව්‍යයක් ඇලුමිනියම් කියන්නේ. ඇලුමිනියම් කියන්නේ උභයගුණී මූල ද්‍රව්‍යයක්. උභයගුණී මූල ද්‍රව්‍ය කියන්නේ අර්ථ දැක්වීම තමයි ජලීය අම්ල ජලීය භෂ්ම වල එක්ක ප්‍රතික්‍රියා කරලා හයිඩ්‍රජන් පිටකරන ඒවා. ඉතින් මේ ඇලුමිනියම් ඒ විදිහට හැසිරෙන නිසා ඒක උභයගුණී මූල ද්‍රව්‍යයක් විදිහට අපි හඳුන්වනවා. මේ දින ඇලුමිනියම් HCl එක්ක ප්‍රතික්‍රියා කරාම ඇලුමිනියම් ක්ලෝරයිඩ් AlCl3 කියන දෙනවා හයිඩ්‍රජන් එක්ක. ඒ වගේම ඇලුමිනියම් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක සෝඩියම් ඇලුමිනේට් ගෙනත් දෙනවා. ඒ වගේම ඇලුමිනියම් වල තවත් වැදගත් සංකටකයක් තමයි ඇලුමිනියම් වල ඔක්සයිඩ් එක. ඒකත් උභයගුණී අම්ල භෂ්ම සමග ප්‍රතික්‍රියා කරනවා. ඒ වගේම ඇලුමිනියම් ගත්තොත් ඇලුමිනියම් සාන්ද්‍ර අම්ල හමුවේ ප්‍රතික්‍රියා කරන්නේ. ඒ කියන්නේ ඒක සාන්ද්‍ර අම්ල හමුවේ අකර්මණ්‍ය වෙනවා කියලා කියන්නේ. නමුත් සාන්ද්‍ර H2SO4 එක්ක ප්‍රතික්‍රියා කරනවා රත් කළොත්. ඒ වගේම ඇලුමිනියම් පවුඩර්. ඇලුමිනියම් පවුඩර් කියන එක ඉහළ උෂ්ණත්වවලදී ප්‍රතික්‍රියා කළොත් ඇලුමිනියම් ඔක්සයිඩ් ගෙන දෙනවා. ඒක අධික තාපයක් නිකුත් කරනවා. ඒ අධික තාපයක් නිකුත් කරන නිසා ඒක රොකට් ගුවන්ගත කිරීමට එහෙම යොදා ගන්නවා. ඒ වගේම ඇලුමිනියම් වල ඉලෙක්ට්‍රෝන ඌණ සංයෝග හදනවා AlCl3. ඒ වගේම ඇලුමිනියම් සාමාන්‍යයෙන් ජලීයව පවතින්නේ ඇලුමිනියම් 3+ විදියට. ඒ හින්දා ජලීය මාධ්‍යයේදී මේක හඳුනා ගැනීමට පරීක්ෂා තියෙනවා. ඒව තමයි ඒක තමයි මේ ඇලුමිනියම් හඳුනා ගැනීම පරීක්ෂණ ඉතා වැදගත්. ඒක ඇලුමිනියම් 3+ අඩංගු ජලීය ද්‍රාවණයකට ජලීය ඇමෝනියා හරි ඇමෝනියම් ක්ලෝරයිඩ් හරි දැම්මොත් ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් සුදු ජෙලටීනමය අවක්ෂේපය ගෙන දෙනවා. ඒ වගේම තවත් පරීක්ෂණයක් තමයි ඇලුමිනියම් වලට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මොත් ඇලුමිනියම් හයිඩ්‍රොක්ස් කියන්නේ ඇලුමිනියම් 3+ වලට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ස්වල්පය දැම්මොත් සුදු ජෙලටීනමය අවක්ෂේපය. මේකට වැඩිපුර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මොත් මේක අවර්ණ වෙනවා. මේ සංකීර්ණය හදනවා. ඒ හින්දා තමයි අවර්ණ වෙන්නේ. ඒ වගේම ඇලුමිනියම් හඳුනා ගැනීමේ තවත් පරීක්ෂණයක් තමයි අඟුරු කුට්ටි පරීක්ෂාව. අදාළ සංයෝගයේ තියලා මේකට කොබෝල්ට් නයිට්‍රේට් වලින් තෙත් කරලා දමනි නලයකින් රත් කරාම මේකේ ඇලුමිනියම් අඩංගු සංයෝග තියෙනවා නම් මේක තෙනාඩ් නිලටපත් වෙනවා. ඉතින් මේව තමයි පරීක්ෂණ. මම හිතනවා දැන් තුන්වෙනි කාණ්ඩේ මූල ද්‍රව්‍ය පිළිබඳ ගැටලුවක් නැතේ කියලා. ස්තුතියි.